අපි ජනාධිපති කාර්යාලයේ ලේකම් කාර්යාලයට ගියේ අපි විශේෂයෙන්ම අපි මේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ හිටපු ජනාධිපති, ඒ කියන්නේ මේ රටේ ධූරය අතර ගිය ධූරයෙන් ඉවත් වුණ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව නඩත්තු කරන්න කොයිතරම් මුදල් ප්‍රමාණයක් මේ ආණ්ඩුව වැය කරනවාද කියන එක පිළිබඳ තොරතුරු ලබා ගන්න තමයි මේ ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහිල්ලා අපි තොරතුරු දැනගැනීමේ පනත යටතේ දූෂණ විරෝධී බලවේගයේ අපි විස්තර ඉල්ලලා ලිපියක් බාර දුන්නා. වජිරාභිවර්ධන මේ මහත්මයා කියනවා රට සිංගප්පූරුවක් කරන්න හදන්නේ. හැබැයි මේ මාධ්‍ය භාවිතය නිසා තමයි කරගන්න දෙලා තියෙන්නේ කියලා. ඔබ කොහොමද දන්නේ? වජිරාභිවර්ධන මහත්මයා මන් දන්නේ නැහැ. මම දැක්කා මේ රට සිංගප්පූරුවක් මේ කරන්න හදනවා මාධ්‍යයකට විරුද්ධයි කියලා. ඉතින් එතුමාම දන්නවා රට සිංගප්පූරුවක් කරන එක නැවැත්තුවේ සිංගප්පූරුවක් කරන එක විනාශ කරේ ഇതുමල්ලත් එක්ක ඉන්න ওই දේශපාලන නායකයෝ කියලා. අද දැන් මේ එකතු වෙලා ඉන්නේ ඒ කණ්ඩායමත් එක්ක තමයි. ഇതുමා ඒව හොඳට දන්නවා. යහපාලන ආණ්ඩු කාලෙත් ഇതുමා දන්නවා. පහළවට කලින් හොරකම් කරපු ඒවට නඩු නොදා හිටියේ ඇයි? ඒව ගැන හොයන්නේ නැතුව හිටියේ ඇයි? ඒවට නඩු නොදා ඉන්න බලපෑම් කරේ කවුද? ඒව ඔක්කොම වජිරාභේවර්ධන මැතිතුමා දන්නවා. ඒ ඉඳ දැන් ඉතින් ഇതുමා ඇවිල්ලා නිකන් අර බබා උකුන් කතා කියනවා ඉඳන් පොඩි ළමයින්ට කියන කතා. ඉතින් ඕවා හොඳයි. ඉතින් මේ තොත්ත බබාලට හොඳයි. ඉතින් ওই කතා. ඉතින් ඒ ඉඳයි කිසිම වගකීමක් නැති කතාවක් එතුමා කියන්නේ. රට දේ සංදි සිංගප්පූරුවක් කරනවා කියන කතාව මේ රටේ හැමදාම බලයට ආපු දේශපාලන නායකයෝ කියපු කතාවක්නේ. ඉතින් ඕක ඒ ඉඳන් නැවත වතාවක් එතුමා බලනවා. එතුමා ඉස්සෙල්ලාම බලා ගන්න ඕනේ. එතුමා කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බැලුවා නම් එතුමාට හිතා ගන්න පුළුවන් එතුමාලා දැන් එකතු වෙලා ඉන්නේ සිංගප්පූරුවක් කරන කට්ටියත් එක්කද, එහෙම නැත්නම් මේ රට සිම්බාබ්වේ රටක් කරන කට්ටියත් එක්කද කියලා. ඔය ඒක තමයි. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපති කරේම නැගිටින්නනේ. ඒක තමයි රාජපක්ෂ පවුලේ තීන්දුව. ඉතින් ඒ අනුව තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයට ගෙනාවේ. දැන් බලයට ගෙනල්ලා දැන් අපිට පේනවා විශේෂයෙන්ම දැන් මේ දවස්වල යනවා වික්‍රමසිංහ මහත්තයා දැන් පොහොට්ටුවේ ඉන්නේ මන්ත්‍රී කණ්ඩායමක් ගන්න යනවායි කියලා යම් මාධ්‍යවල පළ වෙනවා. දැන් ඒකට රාජපක්ෂවරු කුපිත වෙලා ඉන්නේ කියලාත් කියනවා. ඉතින් ඒ හින්දා දැන් අපිට මේ දෙගොල්ලෝ අතර ගැටුමක් දැන් නිර්මාණය වෙලා තියෙනවා බලය සම්බන්ධයෙන්. හරි. ඒ හින්දා දැන් අපිට කියන්න තියෙන්නේ දැන් ඔය ඕවා මේ රටේ ජනතාවට වැඩක් නැහැ. ඕවා මේ රටේ ජනතාවට සත පාකට වැඩක් නැහැ. රටේ ජනතාවට දැන් අවශ්‍ය වෙන්නේ මොකවත් නෙමෙයි, Taman මේ රටේ අනාගතය හා මේ රටේ ආර්ථිකය වර්ධනය කරන්න පුළුවන් අලුත් කණ්ඩායමක් තෝරගන්න එක. දැන් නාමල් රාජපක්ෂ මහත්තයා ඇත්තටම මේ රටට ආදරය කරනවා නම් කියන්න ඕනේ වික්‍රමසිංහ මහත්තයාට දැන් මේ පාර්ලිමේන්තුව විසිරුව යාරලා ජනතාවට අවස්ථාව දෙන්න. මේ කුණු වෙච්ච පිළුණු වෙච්ච මේ හොර තක්කඩි ඉන්න මේ පාර්ලිමේන්තුව මේ ආණ්ඩුව විසිරුව යාරලා අලුත් කණ්ඩායමක් පත් කරන්න පුළුවන් අවකාශය ලබා දෙන්න. දැන් ඒක කරන්නේ නැතුව නාමල් රාජපක්ෂ මහත්තයා තනින් තන තනින් ගිහිලා අර නිකන් වෙන 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 දේවල් දොඩවනවා. ඒවා වැඩක් නැහැ රටේ ජනතාවට. ඒ හින්දා තමයි මේ අද පොහොට්ටුව හා වික්‍රමසිංහ මහත්තයා අතර ඇති වෙලා තිබෙන විරසකය බලය සම්බන්ධයෙන් තමයි මේ විරසකය ඇති වෙලා තිබෙන්නේ. මොකද දැන් රාජපක්ෂවරුළු බය වෙලා ඉන්නවා වික්‍රමසිංහ මහත්තයා පොහොට්ටුවේ මන්ත්‍රීවරු ටික බාගන්න යනවායි කියලා. දැන් ඒක තුල රාජපක්ෂවරුන්ගේ බල අධිකාරය නැති වෙයි කියලා ඒගොල්ලෝ බය වෙලා තියෙනවා. ඒ හින්දා ඒගොල්ලෝ මොනවාද කරන්නේ? පාර්ලිමේන්තුවේ එළියේ ඉඳන් වික්‍රමසිංහ මහත්තයාට පොඩි පොඩි ෂොට් ගහනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ එළියේ ඉඳන් පාර්ලිමේන්තුවට ගේන හැම පනතකටම ඡන්දෙ දෙනවා. ඒකෙදි වික්‍රමසිංහ මහත්තයාව දිනවනවා. ආණ්ඩුව ආරක්ෂා කර ගන්නවා. නමුත් බලමණ්ඩල රැස්වීම වලට ගිහිල්ලා පොඩි පොඩි ප්‍රහාර එල්ල කරනවා Tamanගේ බලය ආරක්ෂා කර ගැනීම සඳහා. ඉතින් මං හිතනවා ඒ තුලින් මේ රටට නම් කිසිම වැඩක් වෙන්නේ නැහැ. දැන් මේ ආණ්ඩුවේ අපි පැහැදිලිවම සමග ජන බලවේගයේ හැටියට අපි පැහැදිලිව කියලා තිනවා මේ පනත විශේෂයෙන්ම මාධ්‍ය විකාශන අධිකාරී පනත ගේන්නේ මේ ආණ්ඩුවට විරුද්ධව විශාල ජනමතයක් මේ රටේ තිබෙනවා. මේ රටේ මේ තිබෙන ජනමතයට විරුද්ධව මේ මාධ්‍ය ආයතනවල කරන ප්‍රවෘත්ති ප්‍රචාරණය ආණ්ඩුවට ඕන විදිහට හීලා කරගන්න අවශ්‍ය වෙලා තිබෙනවා. මේ පෞගිය කාලෙම මේක උත්සාහ කරා. මේක අසාර්ථක වුණා. සස්ත්‍ව පනත ඇතුළෙත් මේක ඇතුළත් කරලා තිබුණා. නමුත් ඒ පනතත් ගේන්න බැරි වුණා ජාත්‍යන්තර හා දේශීය වශයෙන් තියෙන විරෝධතාවය හින්දා. දැන් ආණ්ඩුව බලනවා නැවත වටේකින් ඇවිල්ලා මේ මාධ්‍ය
විකාශන අධිකාරී පනත ගෙනල්ලා විද්‍යුත් මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය තමන්ට හීලෑ කරගන්න උත්සාහයක් දරනවා. ඒකදී පැහැදිලිවම අපි දන්නවා ඒගොල්ලන්ගේ යෝජනාවලිය දිහා බැලුවම, විශේෂයෙන්ම ඒ කොමිසමේ තිබෙන සමාජික මණ්ඩලය බැලුවම අපිට පේනවා ජනාධිපතිතුමා 3 දෙනෙක් පත් කරනවා, ඇමතිවරයා 2 දෙනෙක් පත් කරනවා. ජනාධිපතිතුමා තමයි සභාපති තෝරන්නේ. ඊළඟට ඔවුන් තමයි නිර්ණායක හදලා කියන්නේ මොකද්ද සත්‍ය මොකද්ද අසත්‍ය කියන එක. ඊළඟට ඒ ලයිසන් එක ගන්න ඕනේ අවුරුද්දක් පතා. මේ වගේ කරුණු කාරණාවල් තියෙනවා. ඒ කියන්නේ ස්වභාවය, ඒ කියන්නේ ඒ කොමිසම විසින්ම ස්වභාවයෙන්ම පාලනය වෙන මාධ්‍යයක් හදාගන්න. ඉගනේ ඒ සියලු මාධ්‍ය පවත්ත ගන්න ඕනේ නම් මේ කොමිසමේ තිබෙන නිර්ණායක වලට යටත් වෙන්න ඕනේ. ඒ නිර්ණායක වලට කවුරු හරි අභියෝග කරනවා නම් කොමිසමට පුළුවන් ඊළඟ අවුරුද්දේ ලයිසන් එක ගන්නකොට ඒ සම්බන්ධව ඒගොල්ලන්ට ලයිසන් නොදී ඉන්න බලය තිබෙනවා. ඒකයි මම කිව්වේ ආණ්ඩුවට අවශ්‍ය වෙලා තිබෙනවා මේ මාධ්‍ය ආයතන ටික තමන්ට අවශ්‍ය විදියට පාලනය වෙන, තමන් කියන දේවල් යන, එහෙම නැත්නම් විරුද්ධ පක්ෂවලට විරුද්ධවාදීන්ගේ අදහස් ප්‍රකාශ වෙන මාධ්‍ය නෙමෙයි, ආණ්ඩුවේ ඉන්න මති ඇමතිවරුන්ගේ කියන දේවල් යන මාධ්‍ය ටිකක් හදාගන්න. ඒකට තමයි ඔය පනත ගේන්න උත්සාහ කරන්නේ ඒගොල්ලෝ.